Dialog Power Plan, Sri Lanka-vi vasidayakathuma mobile pasugum plan. ජනාධිපති වරණයකින් නැවත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ආණ්ඩුවේ බලයද එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට කටයුතු කරන බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින්. මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් තියන්නේ සැලැස්මක් තියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. එහෙනම් එතුමා ඊළඟ ජනාධිපති වරණයේදී එතුමා ජයග්‍රහණය කළා මේ රටේ නායකය හැටියට පත්කරන්න අවශ්‍යයි මේ රට හරි තැනකට ගේන්න. එක්සත් ජාතික පක්ෂයත් මේ රටේ පාර්ලිමේන්තුවේ මූලිකත්වයක් ගන්නට අවශ්‍ය වෙලා තියෙනවා. එහෙනම් ලබන අවුරුද්ද කියන්නේ මැතිවරණ අවුරුද්දක් විතරයි. ජනාධිපති වරණයක් එයි, මහ මැතිවරණයක් එයි. මේ මැතිවරණ වලට සියලු දෙනාම දැම්මිලම සූදානම් වෙන්නට ඕනේ. ජනාධිපති වරණයෙන් පස්සේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙල දියත් කරන්නට එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයේ තියෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියන එකද මම මේක පැහැදිලිව කියනවා මිත්තුනි. අපි එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයත් පාර්ලිමේන්තුවේ මූලිකත්වයක් ගන්නවා නම් තමයි අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංවර්ධිත වැඩපිළිවෙල හරියටම රට තුල දියත් කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. රටට ඕනේ හිතන නායකයෙක්. කල්පනා කරන නායකයෙක් හිතන නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ විතර ඒ හිතන නායකයාද රට බාරගන්න තියෙනවා එතුමා හිතමින් කල්පනා කරමින් සැලසුම් කරමින් මේ රට පියවරෙන් පියවර ඉස්සරහට ගෙනියනවා ඒකට අපි පක්ෂපාත වේදිකෙන් තොරව එකතු වෙන්න ඕනේ මිත්‍රව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පක්ෂ වෙන්න අපි ඊළඟ ආණ්ඩුව හදනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් ජනවරමකින් ජනාධිපතිවරයාට පත් වෙනවා ඒකදී අපි එක්සත් ජාතික පක්ෂය ප්‍රබලම පක්ෂය ප්‍රමුඛම පක්ෂය වෙන්න ඕනේ ඒකට තමුන්නාසලගේ කැපවීම තමුන්නාසලගේ එකතු වීම තමුන්නාසලගේ සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා විදිහට ජාතික ජනබල වේගයේ පස්සර ආසන සමුලුවට එක්වමින් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ පොදුජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි බවයි. මුලස්සල රනිල් වික්‍රමසිංහ යාගේ ගෝලයෝයි සබම් ගෝල පුම්මන වගේ වැඩියක් කරමින් යනවා. දැන් ඔය එක්සත් ජාතික පක්ෂ කට්ටියයි පොත්ුවේ කට්ටිය සමුළු තියන පටන් ගත්තා. ඒවා සමුළු නෙවෙයි අපේ කොට්ටාස බවගෙනේ. ඉන්න නායකයෝ ඔක්කොම ගිහිල්ලා 150ක් විතර එකතු කරලා 5000කට වගේ කතා කරලා එනවා. මේ වික්‍රමසිංහ ඉතින් හිටියට ඡන්ද දිනන්න ඡන්ද නැහැ. අද ශ්‍රී ලංකා කෝජන පෙරමුණට ඡන්ද නැහැ කියලා කියන්නේ අපේක්ෂකෙකුත් නැහැ. ඒක ලංකාවේ සියලුම රට විනාශ කරපු දේශපාලන ව්‍යාපාර දුර්වල වෙලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන ලාවක අපේ රටේ ජනතා විශ්වාසය විනා ගැනීමෙන් වර්ධනය වෙන එකම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජනබලයෙන් පත් වෙන පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මොන ඡන්දෙදීපත් කවද තිබ්බත් ඒ තියෙන ඕනම ඡන්දකින් ඕනම දවසක ජයග්‍රහණය කරන්න පුළුවන් බලවේගය වෙන කිසිවක් නෙවෙයි ජාතික ජනබලවේගය පමණයි කියන එක පිළිබඳව අපට විශ්වාසයක් තියෙනවා. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පස්සර පැවති බලමණ්ඩලයට එක්වමින් පැවසුවේ සිය පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි. අවංකව අරගලයක් කළා මේ පරිපාලන ක්‍රමවේදයේ යථාර්ථය යාවත් කාන්න කරන්න ඕන කියලා ආපු අයව නොමග යවන්න සමහර දේශපාලන පක්ෂ සංවිධානය. හැබැයි මේක මෙහෙම්පු අය තාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. එයාගෙන් කට උත්තරයක්වත් ගන්න නෑ. රාජපක්ෂලට මඩ ගහන්න බයින්න මරන්න ඕන කියලා YouTube එකේ Facebook එකේ වීඩියෝ දාපු අයගේ ගිනුම් දිහා බැලුවම ඒවට ඇවිල්ලා තියෙන කෝටි ප්‍රකෝටි ඩොලර් දිහා බැලුවම ඒ අය හොඳින් ඉන්නවා. ඉදිරියේදී අපි දන්නේ නෑ මොකක්ද එන මැතිවරණේ කියලා. ඒක ප්‍රාදේශ සභාව වෙන්න පුළුවන් පළාත් සභාව වෙන්න පුළුවන් දැන් යන විදියට එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජනාධිපති මැතිවරණයක් වෙන්න පුළුවන් හැබැයි අපිට මේ මොන මැතිවරණය ආවත් පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ ජනතාව එක්ක හිටගෙන ජනතාවාදී ප්‍රතිපත්ති මාලාවක් එක්ක මේ ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියන එකත් මතක් කරමින් ඔබ සියලු දෙනාට සුබනාගතය පතමින් තිරුවන් සරණ පතමින් මාලිදී මේ අතර එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක මහතා පවසන්නේ පෞල් දේශපාලනය රට තුලින් ඉවත් කළ යුතු බවයි. තාත්තලගෙන් පුතුන්ට අම්මලගෙන් දූවරුන්ට රට යන ක්‍රමය වෙනස් කරන්න. අද මේ රටට වැරදුනේ ලූගත් දෙමාපියන්ගේ දරුවත් දේශපාලනයට ගෙනල්ලා ඒ අය හරහා දේශපාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා. රට අද වැටිලා තියෙන තත්ත්වයට අනුව මිනිස්සු පත් වෙලා තියෙන්නේ මොලේ විකල් වෙන්න තැනට ගමන් කරන්න තමයි. ඒ කනගාටුදායක තත්ත්වය නීත්‍යානුකූල කරන්න හදනවා සමහරු. ප්‍රධාන පක්ෂ දෙක අතර ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව තවත් දේශපාලන නියෝජිතින් කිහිප දෙනෙකු අද අදහස් පළ කළා.
පොහට්ටුවේ අයත් දැන් බලමණ්ඩල පවත්තු පවත්තු මේ තමන්ට නැතිවෙච්ච ප්‍රතිරූපේ නැවත හදාගන්න අසාර්ථක උත්සාහයක නියැලෙනවා. පව් අනුකම්පා කරන්න ඕනේ මේ මහත්තුරුන්ට. මේ මහත්තුරු සමාජයෙන් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මේ මහත්තුරුන්ගේ දේශපාලන සමාජයෙන් අතු ගෑවිලා ඉවරයි. දැන් මේ පොහට්ටුව වලටවත් අලින්ටවත් දුරකතන වලටවත් නෙමෙයි මේ රට අයිති. මේ රට අයිති මේ රටේ නව තරුණ ව්‍යාපාරයකට කුලුවාට විච්ච දේ තමයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට ඉදිරියේදී වෙන්නේ. කුලුවා දන්නේ නැහැ මුට්ටිය රත් වෙනකොට තමයි තේරෙන්නේ මුට්ටිය ඇතුළේ ඉන්නේ කියලා. ඒ නිසා අපි දැන් පේනවානේ පොදු ජන පෙරමුණේ උදවිය වෙනම ජනාධිපති අපේක්ෂකය තෝරගෙන කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ වෘත් එක්ක හෙළුවෙන් ඉඳගෙන හොරු ආරක්ෂා කරන නැවත හීන දකින්න අමුඩේ ගහගෙන මේ රටේ බලය අල්ලන්නේ. කොට්ටෝරු වට ගිහෙල් ගහට කොටන දවසක් එනවා. මේව ගිහිලා ගිහිලා ගිහිල්ලා මේ සූදුව මේ සෙල්ලම අවසන් වෙනවා හරියටම ලබන අවුරුද්දේ අද වගේ දවසක එක්කෝ මේ ජූලි අග ලබන අවුරුද්දේ නැත් අගෝස්තු මුල සතිය වෙනකොට ජනාධිපති වර්ණයක් කැඳවන්න වෙනවා ඒක ව්‍යවස්ථාව 2024 ඔක්තෝබර් 17 වෙනකොට ඡන්ද දෙලිවර කරන්න ඕන තියන්න පුළුවන් ළඟම දවස් තියෙන සැප්තැම්බර් 21 සෙනසුරාදා සැප්තැම්බර් 21 ඡන්ද තියන්න නම් අගෝස්තු මාසේ මුල් සතිය නැත් ජූලි අග සතිය වෙනකොට ජනාධිපතිනි කැඳවන්න ඕන ඒ නිසා මේ මොන සෙල්ලම් දාලා ගියත් මේක තමයි රනිල් වික්‍රමසිංහගේ අවසාන අවුරුද්ද අද පැවති එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේදීද එක්සත් ජාතික පක්ෂ ඉදිරි දේශපාලන වැඩසටහන පිළිබඳව අදහස් පළපුණා දැන් එක්සත් ජාතික පක්ෂේ පොඩ්ඩක් අලියා පොඩ්ඩක් දඟලන්න පටන් අරගෙන තියෙනවා වල්ගේ විතරයි තාම වැන්නේ අලියාගේ ඉස්සරහට තමයි අලියා ශක්ති සම්පන්නව නැගිටලා මුළු රටේ හැම තැනකම එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් සැප්තැම්බර් මාසේ සම්මේලනයත් සමගින් නව ව්‍යවස්ථා සංශෝධනයත් සමගින් සියල්ල සූදානම් කරගෙන ඉන්නවා එතුමා ලංකාවේ ලෝකෙ තින්න උපදේශකල නැතුව රට පාලනය කරන්න පුරන් නායකයෙක් ඕනෑම විෂයක් සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයේ ආර්ථික විශේෂඥ බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා නොමර මැරුවා දේශපාලන භූමිකාවේ දේශපාලනෙන් නැති කරන්න පුළුවන් හැම පියවරක්ම විවිධ සංවිධාන ගත්තා දේශ විදේශ බලවේග සියල්ල බා ක්‍රියාත්මක වුණා හැබැයි අවසානයේ වාසනාවට ශ්‍රී ලාංකික මහ ජනතාවගේ රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය ඉතුරු වෙලා හිටියා ඒ නිසා අද ඔබ දිනු